අද අපි මිහිකත දිනව වැඩසටහනට ඇවිල්ලා ඉන්නේ මිල්ලෙනිය කොට්ටාසේ කුසිකම් ප්‍රදේශයේ කොට්ටාසේ. ඒකේ විශේෂත්වයක් තියෙනවා. ඒක කාබනික ගෙවත්තක්. පොඩි ඉඩ ප්‍රමාණයක ගල් පොත්තක නේද හදලා තියෙන්නේ. කළු ගලක් මත තමයි මේක හදලා තියෙන්නේ. මම හිතන අපි ගිහින් බලමු. අපි අලුත් අත්දැකීමකුත් වෙයි. ගිහින් බලමු මොකද්ද මෙතන කරලා තියෙන්නේ කියන්නේ. ගිහින් බලමු. කියන්න විස්තර. ඔව් මේ ඉන්නේ මිල්ලනිය කුෂිකම් ප්‍රදේශයේ කොට්ටාසේ දික්කේන ග්‍රාමීදල්ලි කොට්ටාසේට අයත් ගෙවත් එක. මේ ගෙවත්තේ අයිතිකාරයා තමයි හිමිකරු තමයි මේ වික්‍රම කාල මිනිස් මහත්තයා. ඔව් අපිට එයිනෝනා කිව්වා කිහිපවතාවක්ම මේ හොඳ ලස්සන ගෙවත්තක් හදලා තිනා කියලා. අපි අද බලමු මේ ගෙවත්ත නිර්මාණය කරලා තියෙන විදිය. ඊට පස්සේ මේකේ තාක්ෂණිකරණ ටිකක් තියෙනවා කිව්වා මේ කාබනික වගාවකට ආශ්‍රිත වෙන යනවා කිව්වේ. අපි ඒ ටික පොඩ්ඩක් අපේ ඉන්න මිහිකත දිනුව කණ්ඩායමට ඒ ඉන්න ප්‍රේක්ෂකයන්ට අපි මේක අත්දැකීම ඔබතුමාලාගේ අත්දැකීම කොහොමද කරන්න කියන එක බලමු අද දවසේ. පර්චස් 10ක 12ක වගේ ඉඩ ප්‍රමාණයක් මේකේ තියෙන්නේ. මේකේ සාමාන්‍ය අපේ ගෙවත් එක තියෙන ප්‍රධාන සම්පත තමයි පස. නමුත් මෙතන තියෙන මේ ගෙවත් අපි බලපුවාම පේනවා පස කියන එක සීමිත ප්‍රමාණයකට තමයි පස තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ සමහරට අඟල් 4ක 5ක විතර පස් තට්ටුවක් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේ පස් තට්ටුවේ ඒ තියෙන පස් වලට සුදුසු ආකාරයට යම් භෝග කළමනාකරණය කරලා තියෙනවා. පේනවා නේ. ඉතින් අපිට කියන්න ගේන ඕන කොහොමද මේක නිර්මාණය කරනකොට මොකද්ද මේකට අභියෝගයක් එන්නේ ඇති? ගුයි මහත්තයත් එක්ක එකතු වෙලා කොහොමද මේක නිර්මාණය කරගත්තේ? මේ භූමිය බැලුවහම තියෙන ඇත්තටම කළුගල් තලාවක් පිහිටි. එතකොට මේ පිහිටි කළුගල් තලාව අපි කාබනික දේවල් පස කාබනික පොහොර මිශ්‍ර කරලා වගා මාධ්‍යයන් විදිහට භාවිතා කරමින් ගෙවත්තක් නිර්මාණය කරපු එකක් තමයි තියෙන්නේ. විශේෂයෙන් මෙතන පලා වර්ග අපි මේ දැන් ඉන්න සීමාවේ තියෙන බහුලව පලා වර්ග මේ හරියට වෙන්න. එතකොට ඒ අඟල් 8ක වගේ සීමාවක් පස් වලින් පුරවල ගල් තලාව මත තමයි මේ වගාව පිහිටවගෙන යන්නේ. එතකොට ගොවි මහත්තයාගේ නිවස අයින් කරන ලීවලි ඒ කියන්නේ ඒවා ගල් අයින් කරපු ගල් ඊට පස්සේ ඒ වගේ දේවල් දාගෙන තමයි පස් රැටියක් වගේ ආදාර ඒ කියන්නේ පාංශු කාදණේ වලක්ව ගන්න ඒ විදිහට ඒ දේවල් ප්‍රයෝගික කරගෙන මේ මාධ්‍ය හදලා වගාව තමයි මේ ආරම්භ කළ තියෙන්නේ. ඊට අමතර මේ අහස ජය ගැනීම ඒ කියන්නේ යන පාර ඒ තියෙන පොඩි ඉඩක හරි ගමන්නේ යම් භෝගයක් හිටවල වැල් යන භෝග හිටවල මේක අහස ජය ගැන සිරස් අවකාශය අවකාශයෙන් උඩරිම ප්‍රයෝජනයක් ගන්න තියෙනවා. ඒ නෝනා එහෙනම් අපි අතන තියෙනනේ වගාකුළුණ. ඒක පොඩ්ඩක් බලමු කොහොමද ඔක නිර්මාණය කරන්නේ කොහොමද ඒක අපේ ප්‍රේක්ෂකයන්ටත් ඒක තියෙන්නේ හොඳ අත්දැකීම. මේක කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ? ඔව් මේකට අපි ගෙදර අයින් කරන පොලිසක් කවරයක් තමයි බඳුන විදිහට අරන් තියෙන්නේ. එතකොට ඒ බඳුන අපි අපේ වගා මාධ්‍ය විදිහට පුරවල තියෙන මතු පිටපස් හා කොම්පෝස්ට් භාවිතා කරලා මේ බඳුන පුරවල තියෙනවා. ඒ කියන්නේ මතු පිටපස් කොටස් එකකට කාබනික පොහොර කොටස් එකක් භාවිතා කරලා එකට එකේ අනුපාතයට. ඊට පස්සේ අපි මේ වගා බඳුන පුරවන්න කලින් අපි හරියටම සාමාන්‍ය අඟල් 2-4 වගේ ප්‍රමාණයේ PVC බටයක් තමයි මේ අරන් තියෙන්නේ. එතකොට මේ සිදුරු කරන්න ඕනේ. එතකොට PVC බටේ අග කෙළවරේ N cap එකක් ගහන්න ඕනේ. එතකොට මේකෙන් තමයි වතුර දාන්නේ. මේක තමයි අපි වතුර දාන්නේ මේ මාධ්‍යයට. ඊට පස්සේ අපි මේ පොලිසක් කවරේ මේක ඇතුලින් බස්සලා ඊට පස්සේ තමයි වගා මාධ්‍ය මේකට පුරවන්නේ. පුරවලා ඉවර වෙලා අපිට එතකොට දැන් මේක අපි ගොඩක් දාලා පළක්. පලාකුළුණක් වගේ තමයි තියෙන්නේ වගා මලු. එතකොට ඒ පලාකුළුණේ අපි තනින් තන සිදුරු කළා. එතන මේ කංකු දඬු කැරි ගසලා තියෙනවා. ඔය කියන්නේ මේ කංකුන් වලට අමතරව ගොටු කළ මුකුණු වෙන්න පලාවර්ගය දාන්න පුළුවන් නේ. ඔව්. ඊට අමතරව අපිට මෙතන පුළුවන් අපි දාලා තියෙන ගෝවා. ඒ වගේ කියන්නේ උඩට වෙන්නේ නේ. උඩට. මේ මාත් මේක දාන්න පුළුවන්. තක්කලි, සලාද, ඔයගේ ඕනම භෝගයක් මෙතනට උඩට දාන්න පුළුවන්. අපි උඩ මේ තියෙනවා මේ තව බඳුන් වත වගාවල්. මේ පැත්තට ගිහින් බලමු පොඩ්ඩක්.
පස් නෑන මෙතන පස් නැතිහින්ද බෝ භාජනවල හිටවලා තියෙන කිය මේ භාජනයක කොහොමද හිටවගන්න කලයා? ඔව් ඒකෙදිත් අපි අරන් තියෙන ඉවතලන තීන්ත බකට් එක මතු පිටපස් කොම්පෝස්ට් එකට කණු පාත්‍ර වගා මාධ්‍ය හදලා ඒ බකට් එක පුරවලා සිදුරු විදලා නැතින ජලවහනේ වෙන ඊට පස්සේ සාමාන්‍යයෙන් සති 3ක් විතර වගේ වෙච්ච 11ක් වගේ තියෙන පැලයක් තමයි මෙතන හිටවල දැන් ඒ පැල ටිකක් ලොකු වෙලා තියෙන්නේ. දැන් මේක අපි පළමුව මතු පිටපස් කොම්පෝස්ට් දාලා මාධ්‍ය හදලා පැලේ හිටවනවනේ. ඊට පස්සේ දැන් මේකට වතුර දානකොට ගොඩක් වෙලාවට මේ පස් එක තද වෙනවා. එතකොට ආයේ අපිට පොඩ්ඩක් මේක එතකොට පොඩි සීමිත ඉඩකඩක තමයි මේකේ මුල මණ්ඩලය යන්නේ. තද වැස්සක් ආවහම ඒ කියන්නේ මේකේ උඩ තද විස්තරයක් ඇති වෙනවා. පොඩි කට්ටක් ඇති වෙනවා. ඔව්. එතකොට පොඩියට මුල්ලු කරන මිසක් ගොඩාක් මුල්ලු කරන්න ගියොත් මුල් වල ඩැමේජ් වෙන්න පුළුවන්. තන්තු මුල්ලු. ඒ නිසා අන්තම් මුල්ලු කරලා ආයෙත් අපි මතු පිටපස් කොම්පෝස්ට් අර හදාගත්ත මාධ්‍යෙන් මේක පුරව ගන්නවා. එතකොට ඒකේ ආයේ පෝෂණය තව පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන් වගාවේ. මේ විදිහට දැන් මේ ගෙවත්තේ නාගරික ගෙවත්ත අර්ධනාගරික ගෙවත්තක මේ විදිහට ගන්න පුළුවන් කියන්නේ අපිටත් බදුනක මේ විදිහට වගා කරගන්න පුළුවන්. අපි ගොවි මහත්තයා හම්බෙලෙමු ගිහින් ඉතිරි මේ කොහොමද මේක පවත්වාගෙන ගියේ කියලා. ඉතින් බොහොම දුකසේ මෙහෙට ඇවිල්ලා මේවා හදාගෙන ඔහේ ඉන්නවා. එන්නේ ගමන් මම මොරටුවේ බඩු බාසුන් නැහැ කෙනෙක්. අපි මොරටුවේ ඉන්නේ නැද්දිත් මායිනෝනයි පොඩි කාලේ ඉඳලා අපි දෙන්න එක්ක වුණාට පස්සේ එදා ඉඳලාම අපි වගාවට ආසයි. අපි දෙන්න මෙහෙ ඇවිල්ලා පොඩියට මේ වගාව කරගෙන යන්න පටන් ගත්තා. පටන් අරගෙන ඕම කරගෙන යන ගමන් දවසක් මිස් කෙනෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා අංකල් මොනවද මේ කරන්නේ කියලා. හා හා. ඒපාර රොයිනි මිස් කිව්වා හරි එහෙනම් අංකල්ට මං උදව් කරන්නම්. හරි මේ කියලා ඉතින් හොඳට උපදෙස් දුන්නා මිස්. ඒ මිස්ගේ උපදෙස් අහගෙන මේ විදිහට මම මේ ගල්තලාවෙන් ප්‍රෝජෙනේ අරගෙන මිස්ගේ උපදෙසුත් එක්ක ලස්සනට ඉතින් මට පුළු පුළුවන් විදිහට මේ ඔක්කොම සකස් කරලා හැදුවා. කොහොමද පෞලි සහයෝගය මේකට ලැබුණේ? කොහොමද නිර්මාණය කරන්නේ? මේ ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. ඔව්. අගේ දරුවොත් උදව් කරනවා. මගේ නෝනා ඉන්නවා. ඔව් අපි එයාගේ උදව් කරනවා. අහමු විස්තර මොනවද කොහොමද කරගෙන? ඔව්. ගෙවත්තක් තියෙන ඉතින් ගෙවත්තේ අයිතිකාර ගෘහණී ඉන්නේ. ඉතින් කොහොමද මේක ගෙදර ආහාර ටික ගෙදද්දිම නිෂ්පාදනය කරගන්නවා කියන්නේ ලොකු සතුටක් ඇත්තේ. කොහොමද මේක ගෙදරට කොහොමද මේක යොදාගෙන ඉන්නේ? ඔව් අපි ඇවිල්ලා වවා ගන්න ගත්තට පස්සේ කිසිම දවසක එළවලුවක් සල්ලි වලට ගත්තේ නැහැ. ඒ වගේම තව මං ආදර්ශමත් දෙයක් කරනවා පැල තවාන කරලා මේ විකුණනවා මම පැල තවන් පැල විකුණනවා. ඒ අහල පහල අයත් දැන් ඒවා වවා ගන්න ලෑස්ති කරගෙන තියෙන්නේ. ගොඩක් දුරට වවලක් තියෙනවා. ඉතින් මට ඒ ගැන ගොඩාක් සතුටුයි. මගේ මහත්තයා තමයි මට වඩා ගොඩාක් මේ මහන්සි වෙන්නේ. ඒවට උදව් වෙන්නේ මම. මමයි මගේ දරුව දෙන්නත් එනවා. ඇවිල්ලා ඒගොල්ලන්ට සතුටුයි. අවුරුද්දට අපි තෑගි භෝග වශයෙන් දුන්නේ මේ ගමන අපේ වත්තේ තියෙන එළවලු. ආවහම බෑග් වලට දාලා ඉතින් ඒ මගේ සහෝදරයන්ගේ දරුවොත් ආවා. ඒගොල්ලන්ටත් දුන්නේ ඒවා. ඒ ගැන ඉතින් අපි ගොඩාක් සතුටු වෙනවා ඒ අතින්. ඒගොම නමේ දැන් මෙතන අපි දැන් කාබනික වගා කරනවා කිව්වනේ. එතකොට වගා කරනකොට අපේ ගොවි මහත්තුරුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කුමිය වෙනවා, පලිබෝධය එක එක එනවා, පණුව වර්ග එනවා, ඊට පස්සේ දිලීර හානියෙන්න පුළුවන්. ඒ වගේ එක එක අපිට එන ප්‍රශ්න. ඔව්. ඉතින් ඒවට කාබනික වගාවක් කරන යන මොනවද අපිට කරන්න පුළුවන් දේවල්? අපිට ගොඩක් වෙලාට කොහොම බැට තියෙනවනේ. කොහොම බැට වලින් අපිට පුළුවන් නිස්සාරකයක් හදාගන්න. කොහොම නිස්සාරකය? එතෙන්දී මම හදාගන්න විදිහ කියන්නම්. සාමාන්‍යයෙන් කොහොම බැට ග්‍රෑම් 50. ඔව්. දැන් මේ තියෙන්නේ ඒ කොහොම බැට නිස්සාරකයෙන් හදාගත්ත මේ ද්‍රාවණයක්. ඔව්. එතකොට මේ වගේ ද්‍රාවණයක් හදාගන්නේ
මේ තියෙන කොහොඹ ඇට. ඒ කොහොඹ ඇට ග්‍රෑම් 50ක් අරන් ඒක ගල් වංගෙඩියක් වගේ එකක දාලා අපි කොටනවා. කොටල ඉවරලා ඒ ටික අපි මැටි භාජනයක් වගේ එකකට අරන් ඒ ග්‍රෑම් 50 කොටපු ග්‍රෑම් 50 එකට දාලා වතුර ලීටරයක් එකතු කරලා අඳුර සහිත ස්ථානයක පැය 12ක් තියෙනවා. එතකොට ඒ කොහොඹ වල තියෙන සාරය අර වතුරට එකතු වෙනවා. ඊට පස්සේ ඒක පෙරලා අරන් ඒකට අපි සබන් ග්‍රෑම් 5ක් තේ හැන්දක වගේ ප්‍රමාණයක් සූල් අරන් හොඳට දිය කරලා වගාවට යොදන. ගොඩක් වෙලාවට වගාවට යොදන මේවා ස්වභාවික පරිබෝධ නාශකින්ද සූර්යාලෝකය තියෙන වෙලාවට යොදන්නේ නැහැ. සාමාන්‍ය හවස සර තියෙන වෙලාව යොදන්නේ නැහැ නේද? ප්‍රතික්‍රියා කරන නිසා. එතකොට අපි හවස 4න් පස්සේ වගේ තමයි අපි වගාවට යොදන්නේ. මේ තියෙන්නේ මේක ශාකපත්‍ර 10ක මිශ්‍රණයක් මේ තියෙන්නේ. එතකොට මේක ගොඩක් වෙලාවට මේ කෘමි විකාශකයක් වෙනවා වගේම මේ කාබනික පොහොර, දියර පොහොරක් වගේ. ඔව්. එතකොට ඒකට ගන්න දේවල් මම කියන්න එකක් තමයි ලිරිසීඩියා කොළ. ඔව්. ඊට පස්සේ කොහොඹ. ඊට පස්සේ පින්න. පින්න. ඔව්. ඊළඟට කඳුරු කොළ. මදුරු තලා. දාස් පෙතියා. විකාශක යන්නේ. විකාශක. එතකොට ඒ වගේම අරලිය කොළ. කුරුඳු කොළ. මල්සූරිය කාන්ත කොළ. ඒ වගේම පොඩි සිනම අරන් කියලා ගමේ විවාහයක අන්නේ. ඒවා සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේවා මිරිස් වගාවන් වලටත් විකාශකයක් විදිහට යොදා ගන්නවා. එතකොට මේවා සම පරිමාවක් කරා. එක්ක අත් මිට මිට නම් අත් මිටක ප්‍රමාණය, තත් මිටවල් දෙකක් නම් අපේ වගාවට අවශ්‍ය ප්‍රමාණයට ඒවා අරන් අපි ගල් වංගෙඩියක් වගේ එකක් තියෙනවා හොඳට කෙටෙනවා. එහෙම එකකින් කොටලා එක මිරි කළා. ඔව් මේ වගේ කොටන්න ඕනේ. මීට තෙලියුණත් හොඳයි නේ. ඔව් මීට වඩා කෙටෙනවා නම් හොඳයි. තව ටිකක් කෙටෙන්න ඕනි. කොටලා ඒක ඉස්ම අරන් ඒක තමයි අපි හවස 4න් පස්සේ වගාවට යොදන්නේ. හරි ඊට පස්සේ අපි චුට්ටක් කියලා දෙමු. තවාණක් කොහොමද නිර්මාණය කරගන්නේ ගෙවත්ත කියලා. මේ විදිහට පොඩි තවාණක් බඳුනක කොහොමද අත් ටිකක් දාගන්නේ කියන එක නේ. එතකොට දැන් මේ වගා මාධ්‍ය හදලා තියෙන. එතකොට මෙතන හැමතිස්සෙම මං කො මතු පිටපස් කොම්පෝස්ට් එකට එක. එතකොට හලාගත්ත මතු පිටපස් කොම්පෝස්ට් 10 අඟුරු එකතු කරගත්ත මාධ්‍ය අපි පොඩ්ඩක් ජලය එකතු කරලා තෙත් කරනවා. ඊට පස්සේ ඒ තෙත් කරගත් මාධ්‍යයට අපි මේ වගේ පොට් එකකට සාමාන්‍යයෙන් බීජ 10ක් 12ක් වගේ ප්‍රමාණයක් දානවා. දාලා ඒක යන්තම් සියුම් අපි හදාගත්ත මාධ්‍යෙම්ම චුට්ටක් පස් චුට්ටක් උඩට එකතු කරනවා. මේ විදිහට සති තුනක් විතර වගේ යද්දී අපිට සති තුනක් හතරක් වගේ යද්දී මේ තවන්තල මාධ්‍ය අපිට වගා භූමිය හිටව ගන්න පුළුවන් විදිහ මට්ටමට හදා ගන්න පුළුවන් ගෙවත් වෙනවා. අද අපේ මිහිගත දිනෝ වැඩසටහන් නරඹපු කට්ටිය හොඳ ගෙවත්තක් නරඹන්න ඇති, හොඳ තාක්ෂණික කරුණු ටිකකුත් ගන්න ඇති, හොඳ අත්දැකීමක් ගන්න ඇති. මේ වගේ ගෙවත්ත නිර්මාණය කරනවා නම් කොහොමද විසඳන් දෙපාර්තමේන්තුව සමග එකතු වෙන්නේ? ඔව්. ඔබටත් මේ වගේ ගෙවත්තක් ඔබේ ගෙනීමසේ සදාගන්න හදාගන්න වමනාවක් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබට පුළුවන් ඒ අවශ්‍ය තාක්ෂණික දැනුම, ඒ වගේම වෙනත් භෝග වගාවක් පිළිබඳ ඔබ කැමැත්තක් තියෙනවා නම්, ඒ වගේම ඔබේ වගාවේ ගැටලුවක් තියෙනවා නම් ඔබට ඔබේ ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ තියෙන කෘෂිකර්ම උපදේශක කාර්යාලයට බදාදා දිනේ පැමිණලා ඔබට අවශ්‍ය කෘෂි තාක්ෂණික සේවාවන් සහ තොරතුරු ලබා ගැනීමට පුළුවන්. අනිත් දිනයන්හිදී අපි ශේෂ්ඨ රාජකාරී කටයුතු වල යෙදෙනවා. ඉතින් ඒ දවස්වලට ඔබේ වගාව බලා ගන්න අවස්ථාවක් තියෙනවා නම් අපි හමු වෙලා දිනයක් යොදාගෙන ඔයගලන්ට ශේෂ්ඨේ රාජකාරී කටයුතුට අපිව සම්බන්ධ කරගෙන අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔව් ඊට අමතරව අපේ වැඩසටහන සම්බන්ධව ඔකටට මොන හරි තොරතුරු ගන්න ඕන නම් අධ්‍යක්ෂක ජාතික කෘෂි තොරතුරු හා සම්නිවේදන මධ්‍යස්ථානයේ ගන්නරුව පේරාදෙනිකෙන් ලිපිනයට ලිපියක් යොමු කරොත් ඒ පිළිබඳවත් තොරතුරක් අපෙන් ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි නැවත සද්දවසකින් මුණගෙන බලාපොරොත්තු වෙන ඔබ සැමට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.